सुबह मध्यान कोबेक्वाने स्वाधीन रूपवाहिनी मध्यान प्रधान प्रवृत्ति विकाशय समगाय प्रथमेन प्रवृत्ति सिरस्थल वैद्यवरुंगे विश्राम वयस्सीमाव 61 दीर्घ करन्न कैबिनेट अनुमतिय पारिगणक श्रीलंकावेदी निष्पादने करन्न अगमति गेना योजनावट अनुमतिय हिमिवेई कोरोना अबुडाबी श्रीलंका थानापति कार्यालय तावकालिकव वसादमय कोरोना रोगीन 584කට पूर्ण सुवाय रोहालवल तावमत 435ක් अम्फन अपट वदनुंदी इंडियावट यद्दी कालगुण्यात यहपत् वन लकुनु कोरोनावे सौख्य यहपत् उनोत् पय 12ක් ඇතුළත ගුවන් තොටුපළ අරින්න සූදානමි ඉන්දියාවට රිංගු අම්ෆන් ජීවිත 12ක් පිළිගනි දේශීය ප්‍රවෘත්ති වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව 61 දක්වා ඉහළ නැන්වීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ලංකාවේ වෛද්‍යවරුන්ගේ සේවය විශ්‍රාම ගැන්වීමේ වයස 60 සිට 61 දක්වා වැඩි කරන්නට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒත් එක්කම අධිකරු ජනාධිපතිතුමන් විසින් නියෝග කළා වෛද්‍යවරුන්ගේ පමණක් නෙවෙයි අනෙකුත් සියලුම තාක්ෂණික ශේෂ්ත්‍රයන් ආවරණය වන පරිදි සේවා අවශ්‍යතාවයන් පරිදි සේවය කිරීමේ සහ විශ්‍රාම ගැන්වීමේ වයස 61 දක්වා සෑම ශේෂ්ත්‍රයක්ම ආවරණය වන පරිදි පුළුල් අභ්‍යාසයකින් පසුව තීන්දුව ගැනීම පිණිස කමිටුවක් පත් කරන්නටත් අධිකරු ජනාධිපතිතුමන් තීන්දුව කරා. මෙතර පරිගණක මෙරට නිෂ්පාදනය සඳහා අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ දිනවල ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලවල දේශන පැවැත්වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ නිවෙස්වලට අපි අන්තර්ජාල ඔස්සේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු කථිකාචාර්යතුමන්ලා විසින් දේශන පවත්වනවා. සාමාන්‍යයෙන් 100ට 30කට පමණ අන්තර්ජාල ඔස්සේ ඉගෙනුම් ලැබීමට අපහසුතා තියෙනවා කියලා. ඒ සඳහා ඊයේ දිනේදී ඒ පිළිබඳවත් අධිකරු ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වුණා. පරිගණකයක් නැති අලුත් මාදිරියේ ජංගම දුරකථනයක් නොමැති අන්තර්ජාල ඔස්සේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට අවශ්‍ය පරිගණක සියල්ල මේ රටේ නිෂ්පාදනය කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලකට යොමු වන ලෙස අධිකරු ජනාධිපතිතුමා ජනාධිපති ලේකම්තුමාට උපදෙස් දුන්නා. कोरोना वायरस හේතුවෙන් ඇති වූ තත්ත්වය හමුවේ ජීවනෝපාය අහිමි වුවන්ට ලබා දුන් රුපියල් 5000 ජූනි මාසයේදී ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. පොම් පැහැදිලිව මැතිවරණ කොමිසම කියනවා ජූනි මාසයේදී මේ ආධාරය ලබා දීමේ සැබෑ අවශ්‍යතාවය තිබේද යන්න සලකා බැලීම අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ මතය. ජූනි මාසෙට මෙහෙම 5000 දෙන්න ඕනේද කියලා සලකා බලන්න ඕනේ කියන එක තමයි මැතිවරණ කොමිසමේ මතය. මේ අනුව ඊයේ කැබිනට් මණ්ඩලයේදී කතා කළේ අපි දැන් මොනතරම් සත්භාවයෙන් කළත් මැතිවරණ කොමිසමට කියන්න පුළුවන් මේ දේශපාලන ව්‍යාපෘතිය. ඒ නිසා මැතිවරණ කොමිසමේ නියෝගවලට අපි ගරු කරන්න ඕනේ. මැතිවරණ කොමිසමේ නියෝගයට ගරු කරමින් ජූනි මාසයේදී මේ 5000 දීමනාව ගෙවීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වෙලා තියෙන බව කැබිනට් මණ්ඩලය විසින් මට දැනුම් දෙන ලෙස අපිට දැනුම් දුන්නා. සමහර විට එතුමන්ලා සත්භාවයෙන් කල්පනා කරනවා ඇති ජුනි මාසයේ වඩවෙට මැතිවරණයේ තියලා අවසන් කරන්න. එහෙම වෙනවා නම් අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මක්නිසාද යත් ඊට පසු වෙන ප්‍රථම අයවැයලේකෙනින් මේ සියලු දුක්ඛ දෝමනස නිවාරණය කරන්නට අදාළ වෙන අයවැය යෝජනා සම්මත කර ගැනීමට අපිට හැකියාවක් තියෙනවා. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හිපීටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය తాවකාලිකව වසාදමා තිබෙනවා. කාර්යාල සේවකයන් 5 දිනකට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසන්නේ. තානාපති කාර්යාලයේ වසාදමේ ඇති කාලය තුලදී slim.abudabi@mfa.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිණිය මගින් හෝ ගාස්තු රහිතව දුරකථන අංක 800119119 ඔස්සේ සම්බන්ධ විය හැකියි. ක්ෂණික ඇමතුම් අංකය කාර්යබහුල විය හැකි බැවින් අන්තර්ජාල විබ්බඩවිය ඔස්සේද සම්බන්ධ වන ලෙසයි තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මාස 20 වනදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම ශිෂ්ටාධිකරණයේදී අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ බුවනෙක අලු විහාරයේ සිසිරද ආබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන හා බුජිත් මාල්ගොඩ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලෙන්නේ.
පෙත්සම්වල වගඋත්තර කරුවෙකු ලෙස නම් කර ඇති ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා සිය වාචික දේශනය අද ආරම්භ කළා. පෙත්සම්වලට දේශපාලන පක්ෂ සම්බන්ධ වුවත් කිසිදු දේශපාලන පක්ෂයක් පෙත්සම්වල පාර්ශවයන් ලෙස නම් කර නොමැති බවයි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා කියා සිටියේ. පෙත්සම් ගොනු කර ඇත්තේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ යුතු නියමිත කාලය ඉක්මවා බැවින් පෙත්සම් විභාගයට අවසර ලබා නොදිය යුතු බවද ඒ මහතා අවධාරණය කළා. කොරෝනා ආසාදිතයන් 584 දිනකෝ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මෙතෙක් වාර්තා වී ඇති රෝගීන් 1028 දෙනාගෙන් රෝහල් වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 435ක්. නාවික හමුදා සමාජිකයන් 237 දිනකෝ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ 112 දිනක රෝහල්වල ප්‍රතිකාර ලබනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනුයි. මේ වන විට සුවය ලබා ඇති ප්‍රතිශතය 66.8ක්. රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 42.3ක ප්‍රතිශතයක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. රෝහල්වල ප්‍රතිකාර ලැබූ නාවික හමුදා පුද්ගලින් 16 දෙනෙකු PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු රෝහල්වලින් පිටව ගියා. හෝමාගම රෝහලේ සිටි 7 දෙනෙකු, මුල්ලේරියාව රෝහලේ සිටි 7 දෙනෙකු, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි 3 දෙනෙකුද, වැලිකන්ද රෝහලේ සිටි 2 දෙනෙකුයි මෙලෙස රෝහල්වලින් පිටත්ව ගියේ. බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවුවද PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනේදී එම පරීක්ෂණ 1108ක් සිදු කළ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ඊයේ දවසේ එක රෝගියෙක් පමණයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ කුවේට් රටේ සිට පැමිණි අයගෙන් එක් පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට උණ සෑදීමෙන් පසුව මේ පරීක්ෂා කිරීමෙන් පසුව තමයි ආසාදික බවට හමු වෙලා තියෙන්නේ. එම කුවේට් සිට පැමිණි අය, ඒ වගේම අද දින ඉන්දුනීෂියාව සිට පැමිණෙනවා. එවැනි රටවල් වලින් පැමිණෙන අය අත් වශයෙන් වැඩි අවධානම් රටවල් හැටියට අපි සලකනවා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු සහ PCR පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවය දැඩි ලෙස තියෙනවා. ඒ වගේම ඊයේ දිනේ PCR පරීක්ෂණ 1108ක් කරලා තියෙනවා. විශේෂයෙන් මැනින්වෙල්ද පොලේ ඒ කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම නාවික හමුදා ආශ්‍රිතව PCR පරීක්ෂණ කරලා තියෙනවා සහ දිවයිනේ විදරෝහල්වල ඇතුළු තැන්වල මේ PCR පරීක්ෂණ කරලා තියෙනවා. මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන තුල පුද්ගලින් 485 දෙනෙකු සිටින බව යුදහමුදා ප්‍රතිලිති රෙන්ජරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ නිරෝධායන සංඛ්‍යා 10173ක්. එක්තරම් අද වන විට නිරෝධායන මධ්‍යස්ථාන 40ක් තුල 485 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. අද දිනේ ඊයේ දිනේ කිසිදු ගුවන් යානකින් ශ්‍රී ලංකාවට පැමිණලා නැහැ. අද දිනෙත් එසේ ගුවන් යානකින් ශ්‍රී ලංකාවට රැගෙනීමට කිසිදු පුද්ගලයෙක් රැගෙනීමට බලාපොරොත්තුවක් නැහැ. අද දිනේදී නිරෝධායන අවසන් වෙලා යැවීමට 20 දෙනෙකු යාමට බලාපොරොත්තු වූ සිටිනවා. සෞඛ්‍යංශ ලබා දුන් උපදෙස් ජනතාව ඒ ආකාරයෙන්ම පිළිපැදීම හේතුවෙන් කොරෝනා වෛරසය මර්ධනය කිරීමට හැකි වූ බව ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. ලෝකයේ කොවිඩ් ආසාදනයේ ප්‍රබල විදිහට පාලනය කරපු රටවල් 11යි තියෙන්නේ. එකක් තමයි වියට්නාමය, අනිත් එක ශ්‍රී ලංකාව. පහුගිය සති 3ක කාලයක් මේ වෙන විට සමාජයෙන් කොවිඩ් ආසාදිතෙන් මුණ ගැහිලා නැහැ. හම්බ වෙච්ච හැම රෝගියෙක්ම එක්කෝ නිරෝධායන මධ්‍යස්ථානයක්, එහෙම නැත්නම් රෝගයේ මර්ධනය කරන්න, රෝගීන්ව පාලනය කරන්න රාජකාරියක් ඉෂ්ට කරන්න ගිය අපේ හමුදාවල ඉන්න විරෝධාර රණවිරු දරුවෝ. මේ විරෝධාර රණවිරු දරුවන්ගෙන් සමාජයට කොවිඩ් ආසාදනයෙන් ඉඩකඩක් නැහැ. මොකද ඔවුන් ඉතාමත් හොඳින් කළමනාකරණය වෙනවා. ඒ නිසාම තමයි එම කණ්ඩායමේ යම් කිසි මට්ටමකින් රෝගීන් වාර්තා වුවත් ඒ සමාජයට බරක් උනේ නැත්තේ. මහජනතාවත් ඉතාමත් හොඳින් සෞඛ්‍ය උපදෙස් රජයෙන් පනවපු නීති රීති අනුගමනය කරපු හින්දා තමයි තාමත් මේ රටේ සති 3ක් ඉක්මවල ගිහිල්ලත් බාහිර පරිසරයෙන් සමාජයෙන් කොවිඩ් ආසාදිතෙන් හම්බුනේ නැත්තේ. මේ කටයුත්ත මේ විදිහටම ඉදිරියට ගියොත් අපිට හොඳ තැනකට මේ රට ගේන්න පුළුවන්. කොවිඩ් විස බීජය ඕනෑම වෙලාවක අපිව ආක්‍රමණය කරන්න ඉඩකඩ තියෙනවා. අනාගතයේදී ඒකෙන් වළකින්නට අපි මේ කොවිඩ් ආසාදනේ Tamanට වැළඳ ගන්න නැතුව ඉන්න
සරල ක්‍රමවේද ටික අනුගමනය කරන එක කිසිසේත් නැවැත්වීම කරන්න හොඳ නැහැ. දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තුළ ශෝෂණ රෝග ඉහළ යා හැකි බවින් සෞඛ්‍ය අංශ ලවා දී ඇති උපදෙස් තවදුරටත් පිළිපැදීමේ අවශ්‍යතාවද ඒ මහතා පැහැදිලි කළා. වතුර එකතු වෙන කිසිම තැනක් ඔබේ ගෙදර ඇතුළේ හරි ගෙදරින් එළියේ හරි තියෙන්න දෙන්න එපා. එහෙම වුණොත් එහෙම ඒ ඕනෑම ස්ථානක ඩෙංගු මදුරුව බෝ වෙන්න පුළුවන්. ඊළඟ එක දැන් වසර ගානක් තිස්සේ ඩෙංගු මදුරුව එක් එක් කාලෙට එක එක වෛරස් ප්‍රභේද තමයි පතුරවන්නේ. පහුගිය අවුරුද්දේ ඩෙංගු මදුරු උවදුර විදිහට තිබුණ ඩෙංගු වෛරස් එකේ ප්‍රභේදය ඉතාමත් භයානකයි. එහිදී රුධිරයේ වහන වීමේ ක්‍රියාවලිය වැඩියෙන් වෙන. එහෙම නැත්නම් රුධිර පද්ධතියට වැඩියෙන් බලපාන වෛරස් ප්‍රභේදයක් තිබුණේ. දැන් ඉදිරියේදීත් මේ විදිහට ඩෙංගු වෛරස් එකක් කොවිඩ් වෛරස් එක වගේම ප්‍රභේදය වෙනස් කරලා ධර්ම විදිහට බලපාන පටන් ගත්තොත් කොවිඩ් වලට වඩා දරුණු ව්‍යසනය ඩෙංගු හින්දා ඇති වෙන්න පුළුවන්. අපිට තාමත් කාලය තියෙනවා ඩෙංගු මදුරුවා බෝවිය හැකි සියලු ස්ථාන විනාශ කරන්න. කොවිඩ් වලට සාර්ථකව මුහුණ දුන්නා වගේ ඩෙංගු වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. COVID-19 වෛරස වසංගතය ආරම්භයේ සිට වැඩිම දෛනික ආසාදිතින් ගණන ඊයේ දිනේදී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසනවා. වෛරසයෙන් අදවන විට වාර්තාවන ආසාදිතින් ගණන ලක්ෂ 50කට අධිකයි. මරණ සංඛ්‍යාව 330,000කට ආසන්න වී තිබෙනවා. මෙම වසංගත තත්ත්වය සමග තවත් දීර්ඝ කාලයක් ගමන් කිරීමට සිදුවනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ට්‍රෙඩ්‍රොස් ඇඩනම් ග්‍රේබියස් සඳහන් කරන්නේ. ලෝ පුරා රටවල් වලින් ගෙවුණු පැය 24 දී නව ආසාදිතින් 106,000ක් ඉක්ම වූ පිරිසක් වාර්තා වී ඇති අතර එයින් 3/2ක පමණ පිරිසක් වාර්තා වී ඇත්තේ රටවල් 4කින් වීම විශේෂත්වයක්. මේ වනතෙක් වාර්තා වී ඇති දත්තවලට අනුව ඊයේ දිනේ වැඩිම ආසාදිතින් ගණනක් සටහන් වී ඇත්තේ බ්‍රසීලෙන්. එම සංඛ්‍යාව 21,472ක්. රුසියාවද ඉක්මවා යමින් බ්‍රසීලෙන් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවද වාර්තා වී ඇත්තේ ඊයේ දිනේදී වන අතර එම සංඛ්‍යාව 911ක්. මේ අතර බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වෙසෙන ආදිවාසී ජනතාව එම වෛරසයට අපූරු ප්‍රතිකාරයක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් ගස්වල පොතු සහ මීපැණි යොදා සකස් කරන ලද ඖෂධයක් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඇමසන් වනාන්තරය තුළ ගෝත්‍ර 300කට අයත් ආදිවාසීන් ලක්ෂ 8ක් පමණ ජීවත් වනවා. බ්‍රසීල රජයෙන් ලබා දෙන කොරෝනා ප්‍රතිකාර ලබා නොගන්නා මෙම ආදිවාසීන් තමන්ගේම සාම්ප්‍රදායික ක්‍රමවේදයන් භාවිත කරමින් ඊට ප්‍රතිකාර කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක්. මේ අතර COVID-19 වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රවර්ධනය කෙරුණු මැලේරියාවට ලබා දෙන ඖෂධයක් වන හයිඩ්‍රොක්සි ක්ලෝරෝක්වින් ඖෂධය භාවිතය වැඩි කිරීම සඳහා බ්‍රසීලයේ බොල්සෝනාරෝ පාලනය පියවරගෙන තිබෙනවා. ඒ සඳහා වන මාර්ග උපදේශන මාලාව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අනුමත කර ඇති අතර සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳව ඔහුට කිසිම පළපුරුද්දක් නොමැති බවයි වාර්තා වන්නේ. නව්‍ය කොරෝනා වෛරසයේ නවතම රැල්ලක් ඇතිවීමේ සැකය මත මිලියන 100ක ජනගහනයකින් යුත් චීනයේ ප්‍රාන්තයක නගර දෙකක් සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊසාන දිග චීනයේ පිහිටි ජිලින් පළාතේ රෝහල් දෙකක් කොරෝනා ආසාදිතින් බවට සැකකිරීම රෝගීන් සඳහා වෙන් කිරීමටයි බලධාරීන් දැනටමත් පියවරගෙන තිබෙන්නේ. ජිලින් ප්‍රාන්තයේ පිහිටි නගර දෙකක් කේන්ද්‍ර කරගෙන කොරෝනා වෛරසය නැවතත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. පවතින කාලගුණ තත්ත්වය පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ දකුණ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. මුහුදු ප්‍රදේශද රළුවන බැවින් දිවර සහ නාවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙසයි දැනුවත් කෙරෙන්නේ. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පෙර දිනවලට සාපේක්ෂව ගොඩාක්ම අඩුභාවයක් තියෙනවා. මේකට ප්‍රධානම හේතුව සුලි කුණාටුවේ බලපෑම දැන් මගහැරලා ගිහින් තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම දිවයිනේ තියෙන්නේ සාමාන්‍ය තත්ත්වයේ වර්ෂපතනයක්. ඒත් තියෙන්නේ නීති දෙක කොටසට පමණක්. මොකද හේතුව දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම වගේ පළාත්වල ස්ථාන කිහිපයක තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සමහර ස්ථාන කිහිපයක තම සුළු වශයෙන් සමහරක් වෙලාවට මිලිමීටර 50 ඉක්මන වර්ෂපතනයක් ලැබීමේ කියවන් තියෙනවා. ඊට අමතරව දැන් මේ වෙද මේ කාලගුණික තත්ත්වය ගත්තම දැන් ක්‍රමයෙන් අඩු වෙලා බොහෝ විට අපි අපේක්ෂා කරන 25 26 වගේ දිනයන් වල තව පොඩි වැඩිවීමක් දැනට පෙන්නුම් කරනවා. මේ පිළිබඳ අපි ඉදිරි කාලගුණ අනාවැකිවල පැහැදිලිව ප්‍රකාශයක් ලබා දෙන්න පුළුවන්.
උත්තලම සිට මන්නාරම සහ කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලයේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 65ක් දක්වා ඉහළ යා හැකියි. දකුණු සහ ගිනිකොන දෙසින් වන ගැඹුරු මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සමග කඳු ආශ්‍රිතව සිටින ජනතාවට දැඩි අවධානයෙන් සිටිය යුතු බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා. මේ වන විට අපිට රත්නපුර දිස්ත්‍රික්කෙන් තමයි ප්‍රධාන වශයෙන්ම නායෑම් වැඩිපුරම වාර්තා වෙන්නේ. නායෑම් කණ්ඩි කඩා වැටීම් සහ ගල් පෙරලීම් සිදු 200කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. 200ක් පමණ පිරිසක් පදිංචි අවධානම් ස්ථානවලින් ඉවත් වෙලා ආරක්ෂිත කඳවුරවල ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම රත්නපුර, පැල්මඩුල්ල සහ බලංගොඩ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල සිද්ධි සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ වගේම ඕපනායක, නිවිතිගල, ඇලපාත, අයගම සහ කලවාන කියන ප්‍රදේශවලත් සිද්ධි මේ වන විට වාර්තා වෙනවා. අද පවතින තත්ත්වය අපි සැලකිල්ලටගෙන අද නැවත මේ නිවේදන යාවත් කාලීන කිරීමට කටයුතු කරනවා. ඒ අනුව ජනතාව ඒ නිවේදන වලට සවන් දීලා ඒ අනුව කටයුතු කරලා ජීවිත ආරක්ෂාව සලසා ගන්නා ලෙස කාරුණිකව දැනුම් දෙනවා. පවතින සුළං තත්ත්වයේ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 150කට පමණ හානි සිදුව තිබෙනවා. ඒ පිළිබඳ සොයා බලා සහන සැලසීමට රාජ්‍ය නිලධාරීන් එම ප්‍රදේශවල සංචාරය කළා. නිවාසවලට මෙන්ම වගා හානිද සිදුව තිබෙනවා. වැලිකන්ද, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, ලංකාපුර සහ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ජනතාව මෙම තත්ත්වයේ හමුවේ පීඩාවට පත්ව සිටිනවා. මේ අතර පවතින වර්ෂා සහිත කාලගුණයත් සමග ඩෙංගු මඳුරුවන් බෝ වීමේ අවදානමක් මතුව ඇති බවත් සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් පළාත් පාලන ආයතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පාර්ශ්ව රැසක් ඒකාබද්ධව විශේෂ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. පසුගිය වසරේදී ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ කොළොන්නාව ප්‍රදේශයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණා. රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් පත්කර සිටින රාජ්‍ය පොසොන් කමිටුව ඓතිහාසික මිහින්තලය පුදබිමේදී රැස් වුණා. මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලයේ රජමහා විහාරය මුල් කරගනිමින් එළඹෙන 4, 5 සහ 6 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොසොන් උත්සවයේ පළමු දින මිහින්තලා ආලෝක පූජාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනු ඇත. දෙවන දින පුණ්‍ය කටයුතු ආරම්භ කෙරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බවයි මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ සඳහන් කළේ. රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ පත්කර ඇති රාජ්‍ය පොසොන් කමිටුවේ රැස්වීමෙන් පසු උන්වහන්සේ මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියා. රාජ්‍ය පොසොන් මහා පින්කම මෙවර ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ මුල් කරගෙන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් කරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් මිහින්තලා රාජමහා විහාරස්ථානයේ මුල් කරගෙන 4 වෙනිදා 5 වෙනිදා 6 වෙනිදා යන දින තුනන්හි මහා පින්කම සිද්ධ වෙනවා. රජයේ මගින් දෙන උපදෙස් වගේම සෞඛ්‍ය උපදෙස් අනුව තමයි මේ මහා රාජ්‍ය පින්කම සිද්ධ කරන්නේ. ජාතික රාජ්‍ය මහා පින්කම හැටියට අතිගරු ත්‍රෛනිකායක මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වැඩමවීමෙන් අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියෙන් උන්වහන්සේලාගේ අනුශාසනාවන් ඒ වගේම ලෝක පරිසර දිනයේදී එතුමන් අතින් රුක්රෝපණය සිද්ධ වෙනවා. ඒ සමගම එතුමන්ගේ සුරතින් මේ මහා මිහින්තලා පූජා භූමිය ආලෝකමත් වෙනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ සම්ප්‍රාප්තියෙන් ආලෝක පූජාව සිද්ධ වෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හැටියට මේ සමස්ත ජාතික වැඩසටහන රූප ජාතික රූපවාහිනිය සුවඳුරු රූපවාහිනිය ලේකව් සහ ගුවන් විදුලිය හරහා ඒක රාශී වෙන සංවේදනයක් ඔස්සේ ඒක සමාන සංවේදනයක් ඔස්සේ ක්‍රීමට අපේක්ෂා කරනවා. නාලිකාවලට පොදු වුණු අනන්‍යතාවය සහිත වැඩසටහන් වලට හානියක් නොවන විදියට මහජනය පැමිණෙන දන්සැල් ඒ කාරණා ටික අයින් වෙනවා. නමුත් ප්‍රධාන ආගමික ස්ථානවල ආමිෂ පූජාවන් ප්‍රතිපත්ති පූජාවන් සිද්ධ වෙනවා. ඊළඟට රුවන්වැලි මහා සෑයේ රාත්‍රිය මුළුල්ලේ හේවිසි පූජාව සිද්ධ වෙනවා. 250ක් විතර සීමිත ප්‍රමාණයක් කලින් තෝරාගෙන ඒ අය සිල් සමාදන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. කොරෝනා වෛරස් අවදානම පහව ගොස් ඇති බවට සෞඛ්‍යාංශ දැනුම් දීමෙන් පසු පැය 12ක් තුල ගුවන්තුටුපළ කටයුතු ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ මූලීය වසංගත තත්ත්වය කවදා ඉවර වෙයිද කියලා දින වකවානුවක් තවමත් ලෝකෙටවත් තීරණය කරන්න බෑ. එහෙම තත්ත්වයකදී අධ්‍යක්ෂ ජනරාල්තුමනි අපි කොහොමද රටක් විදිහට විශේෂයෙන් කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තමයි අපිට ප්‍රධාන වශයෙන් සැලකෙන්නේ. මේ සඳහා ඔබතුමන්ලාගේ සෞඛ්‍ය ආරක්ෂිත සූදානම් කොයි විදිහටද පවතින්නේ?
මේක ඇත්තටම ඩයිනමික් සිටුේෂන් එකක්. ඩයිනමික් සිටුේෂන් එක කියන්නේ ඊයේ හවස තිබිච්ච තත්ත්වෙ නෙවෙයි අද උදේ තියෙන්නේ ලෝකයේ WHO රිසල්ට්ස් ගත්තාම. මේ අනුව WHO මුළු ලෝකෙටම නීති පනවනවා. ඉතින් එතකොට දැන් අපි ඊයේ කිව්ව නීති නෙවෙයි අද උදේට සමහර විට මං ඊමේල්ස් ටික බැලුවාම අද වෙනස් ඒවා තියෙන්න පුළුවන්. එතකොට අපි ඒක අනුව තමයි අපිට දැන් උදාහරණයකට සභාපතිතුමා කිව්වා වගේ අද අපි තීරණය කරෝතින් රජයේ තීරණයක් ආවොතින් අපි ගුවන්තොටුපළ අරින්න ඕන කියලා අපි වහාම ඒ දැනට තියෙන නීති රීති වලට අනුව තමයි ගුවන්තොටුපළ විවෘත කරන්න ඕන. මේ වෙලාවේ එක ෆ්ලයිට් එකක් අහම පැය 6ක් පමණ කාලයක් යනවා ඒ එන පැසෙන්ජර් කෙනෙක් එළියට එන්න. ප්ලේන් එකෙන් බැස්ස වෙලින් ඉඳලා. මොකද එයාගේ ප්‍රොසෙස් එකක් තියෙනවා. දැන් අපිට මේ පැය 6කට ගන්න ගියොතින් අපිට දවසකට ප්ලේන් 4යි ලෑන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ කටුනායකට. මත්තල ඇරියොත් මත්තලත් 4යි. ඉතින් ඒක මදි වෙනවා. අලුත් ක්‍රියාමාර්ග බලනවා ඒක වැඩි කරගන්න කොහොමද පුළුවන් කියලා. සාමාන්‍යයෙන් වෙනද ඔබතුමා ගුවන්තොටුපළට ගියාම පැයක් ඇතුළතදී ටිකටින් කවුන්ටර් එකේ ඉඳලා ගුවන් යානයට ගියා නම් ඉදිරියේදී ඒක වෙන එකක් නැහැ. මං හිතන්නේ ඊට වඩා වෙලාව යයි. ජනතාව බලාපොරොත්තු වෙන එක ප්‍රශ්නයක් තියෙනවා. කවද්ද අපේ එයාපෝට් එක අරින්නේ? ඒ කියන්නේ ගුවන්තොටුපළ ඇරීම සඳහා වැඩ කරන්න අපි පැය 12ක් ඇතුළත ලෑස්ති. නමුත් අපි ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අන්තිම කැමැත්ත දෙනකන්. ඒගොල්ලෝ බලනවා කොහොමද මේ එන මගින් පරීක්ෂා කරන්න කියලා. එහෙන් එන්න ප්‍රථමයෙන් පරීක්ෂා කරන මෙහි ආවට පස්සෙත් පරීක්ෂා කරන තමයි තියෙන බලාපොරොත්තු. නමුත් මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයට ඇවිල්ලා නැහැ. ප්‍රදේශ ලැබිච්ච ඉක්මනින්ම පැය 12ක් ඇතුළත අපි ලෑස්ති මේ ගුවන්තොටුපළ අරින්න. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.